woke up with Ashan. අද මම ඔබට මේ දසුන් පෙළගෙන එන්නේ යාපනයේ කරණගර නැත්නම් කරතිව් දූපතට ඇතුළු වීම ඇතුළු වෙන දොරකඩ පසු කරන්නට පෙර තිබෙන කලපුවත් සමග මේ කලපුවත් විශේෂයෙන්ම ඉස්සන් වැනි මුහුදු මාසේ සම්පත බහුලව නෙලා ගන්නා බිමක් කරේනගර් භූමිය විශේෂයෙන්ම යාපනයේ නගරය හැරණු කොටගෙන තිබෙන විශාලතම ආර්ථිකයක් හිමි ප්‍රාදේශීය සභාවකින් යුතු නගරයක් කර්තිතිව් දූපත එමෙන්නම් කරේනගර් ඔබට ලංකාව සිටීමේ උතුරේ කෙළවරේ ම දකින්නට ලැබෙන සුන්දර දිවයිනක් වගේම අතීතයේ විශාල ජනගහනත්වයක් තිබිච්ච ජනතාවක් වෙසෙච්ච ප්‍රදේශයක් සුබදායි මදන ලක්ම ප්‍රදේශ සසාර ගමන් කරමින් තිබෙනවා මේ ඉරු නැගෙන කරේනගර භූමියේ සොඳුරු දසුනක් තමයි ඔබට ගෙන එන්නේ විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකයට මේ වන විට මේ ආර්ථික මට්ටම ඉතා දියුණු මට්ටමක තිබෙනවා කියන්න බැහැ. කාලගුණික පරිසරයත් එක ගත්තතින් යහපත් පරිසරයක් වගේම එක පෙදසක් අර්ධ සුෂ්ක ස්වභාවයක් ගන්නවා. ඒ වගේම පැල්පත්වාසීන් ගොඩක් වාසය කරන එකක් තමයි තිබෙන්නේ. විශාල කෝවිලක් තිබෙනවා. උදෑසන 4ට ඒගොල්ලෝ පූජාව පටන් අරගන්නවා. මිනිස්සු අවදි කරවමි. ඊට පස්සේ කුඩා කුඩා පූජාස්ථාන ගොඩක් තියෙනවා. ඒ වගේම තල් ආශ්‍රිත නිෂ්පාදන සහ ධීවර කර්මාන්තය තමයි ප්‍රධාන වශයෙන් ගණන්නේ. දිනාට විශාල සස්ත්‍රීක බවක් දක්නට ලැබෙන්නේ නැහැ. තැනින් තැන ඉදි වූ ධනවත් නිවාස වගේම ඊට වඩා විශාල ප්‍රමාණයක් පැල්පත් තිබෙන ප්‍රදේශයක්. ඒ වගේම උග්‍ර ජල ප්‍රශ්නයක් තිබෙනවා මේ ප්‍රදේශයේ. කරේනගර ප්‍රදේශයේ ජනතාවට ලැබෙන්නේ කාරිදිය මිශ්‍ර ජලය. මේ පයිප් වලින් අපිට ලැබෙන ජලය අධික ලුණු සහිතයි. ඒ වගේම මේ රජයේ විසින් වාර්ෂිකව උතුරු ප්‍රදේශයට වෙන් කරන මුදල් ආපසු යවන එකක් තමයි ඓතිහාසිකව අපිට අහන්න ලැබෙන්නේ. මේ මුදල් නිසියාකාරව යොදා ගනිමින් පිරිසිදු ජල ව්‍යාපෘතියක අවශ්‍යතාවයක් තිබුණත් ඒ හිතු කර තිබෙන පාටක් නැහැ. විශාල කාලයක් තිස්සේ මිනිස්සුත් එක කතා කරාම උන් කියන්නේ අපිට ජල වතුර ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක මේ වෙන තරම් ක්‍රියාත්මක වන්නේ නැහැ. බලන විශේෂයෙන්ම මේ ෆියුල් ජලය නිසා තමයි මේ නගරයේ විශේෂයෙන්ම සංවර්ධනය වීම පහළ වෙලා තිබෙන්නේ. විශාල වශයෙන් සංවර්ධනය කරන්නට පුළුවන් ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් ධීවර සම්පතෙන් විශාල ආදායමක් ලබන්න පුළුවන් ප්‍රදේශයක්. ධීවරයන් එක්ක කතා කරද්දී අපිට අහන්නට ලැබෙන්නේ ඉන්දියාව විසින් ඔවුන්ගේ ධීවර සම්පත කොල්ල කන බවත් සහ ඒ වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතයන් පෙනී සිටින බවක් පේන්නට නැහැ. සමාජ ආර්ථික හා දේශපාලනික වටපිටාව සිදුවෙන කරුණු සම්බන්ධව කතා කිරීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන් ඕනෑම රටක් දියුණු වෙන්නත් එවැගේම ඒ රටක් දියුණු කරන්නත් එවැගේම ඒ විනාශ වෙන්නත් රටේ දේශපාලනයේ සාතිශය විශාල සාතිශය වැදගත් භූමිකාවක් සිදු කරනවා. පොදුවේ ගත්තම චිරාත් කාලයක් තිස්සේ වැරදි ආර්ථික ක්‍රමවේදය විසින් මිනිසුන්ව
ඉතාමත් දුෂ්කර සහ දුක්ඛිත ජීවන තත්ත්වයක් කරගෙන දෙන්නට මේ රට මෙතෙක් කර සියලු පාලනයන්, ඒ වගේම අධ්‍යාපනයට මුල් තැන නොදුන් ජනතාවක් විසින් සහ උගත් අය විසින් ජනතාවට එහි හරය වටිනාකම ලබා නොදීම හේතුවෙන් පිරිහිච්ච නුගත් සමාජයක ඛේදවාචකයයි අපි සියලු දෙනාටම අද වෙනකොට විඳින්නට වෙලා තිබෙන්නේ. නමුත් වර්තමානයේ අපි ගන්නා තීන්දුව තීරණ විසින් අනාගතයේ යම් දිනක උපනූපන් මේ දරුවන්ට, මේ දේශයේ පුරවැසියන්ට වඩා යහපතක් සිදු කළ යුතුව තිබෙනවා. එය මේ සමාජ ආර්ථික සහ සංස්කෘතික වටපිටාවේ මෙතෙක් අත්විඳී කරුණු කාරණා එක්ක ගනිද්දී උදෙක්මය වෙනස් ස්වභාවයක් ගත යුතු තත්ත්වයක්. පසුගිය වසර 30කට අධික යුද්ධයක් තුළ උතුරේ සටන් වැදුණු දෙමළ තරුණයාත්, ඒ වගේම මේ දකුණේ 1989 කාලය තුළ යහපත් සමාජයක් සඳහා සටන් වැදි සිංහල තරුණයන් මේ තාරුණ්‍ය විසින් වඩා යහපත් රටක්, වඩා යහපත් ආර්ථිකයක්, වඩා යහපත් ජීවිතයක් සඳහා මේ විනාශකාරීත්ව පිළිබඳව යම් අවබෝධයක් ඇතුව අරගෙන ගිය සාධනීය අරගල අරගල වල ප්‍රතිඵල මේ රටේ ජනතාවට ලැබිලා නැහැ. අදත් එහි ප්‍රතිඵල භුක්ති විඳින්නේ මේ තාක් කාලයක් මේ රට මේ විනාශයට ඇදගෙන ගිය දේශපාලඥයන්, ප්‍රමුඛ දූෂිත පාලකයන්, වගේම දූෂිත පූජකයන් සහ මේ දූෂිත පාලකයන් හා පූජකයන් මනාව කළමනාකරණය කරන කොල්ලකාරී ආර්ථිකයක්, එහෙම නැත්නම් කොල්ලකාරී ව්‍යාපාරිකයන් විසින් මේ රටේ පොදු ජනතාවට ලැබෙන ලැබිය යුතු ඒ වරප්‍රසාද ලැබීම ප්‍රමාද කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ව්‍යාපාරිකයන් සතු ධනපති මාධ්‍ය භාවිතා කරමින් මේ රටේ සැබෑව වසන්කොට මිත්‍යාව මුලාව ජනගත කරමින් ඒ ව්‍යාපාරිකයාට අදාළ සූරා කෑම කරගෙන යාමට අවශ්‍ය නිසි පසුබිම නිර්මාණය කරගන්නවා. මෙතෙක් කල් මේ රට මේ විදියට විනාශයට පත් කරවන්නට දායක වෙලා තිබෙන්නේ මේ රටේ නූගත් දුප්පත් ජනතාව නෙමෙයි, මේ රටේම ඉගෙනගත් උගත් බුද්ධිමත් පිරිසක්. මෙතෙක් කල් කරගෙන ගිය ඒ ව්‍යාපාරයේ තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් සිටිනවා. ඔවුන්ගේ ක්‍රියාව වෙනත් මානයකට යොමු කරමින් ආර්ථික ක්‍රමයේ තවදුරටත් පවත්වාගෙන යාමටත්, එහෙම නැත්නම් මේ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට ජනතා බලය ලැබෙන අවස්ථාවේදී විනාශයකට මුහුණ දුන් ඔවුන් සතුව යම් බලයක් තබා ගනිමින් ඒ සිදු කරන්නටත් විවිධාකාර විදියට සැලසුම් ක්‍රියාත්මක කරමින් ඒ ක්‍රියාත්මක වන සැලසුම් තුළ ඔවුන්ට යම් බලපෑමක් කළ හැකි තත්ත්වයට පත් කර ගනිමින් කටයුතු කරමින් තිබෙනවා. මේක අතිශය තීරණාත්මක, ඒ වගේම ජනතාවට තීරණාත්මක, රටට තීරණාත්මක මුතුරේ දකුණේ කාවේ සමාජීය, ආර්ථික හා දේශපාලනික කාරණා පසුබිම් කරගෙන රටේ අභිවෘද්ධිය හෙට දවස තීරණය වෙද්දී මේ 1948 නිදහසින් පසු, එම නැත්නම් ඒ නිදහස් අරගලයට පෙර සිට ඒ දූෂිත මානසිකත්වයකින් යුතු කොල්ලකාරී මානසිකත්වයෙන් යුතු මේ ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවත්, වගේම උගත් පැලැන්තියත්, ඒ වගේම ඔවුන්ගේ ජාති ආගම් කුල ගෝත්‍රවල බලපෑමත් නිසා මේ රටේ සමස්ත ජනතාවට වඩා යහපත් අනාගතයක් සමාජයක් බිහිවීමට තිබූ ඉඩකඩ වළක්වාලන්නට මේ රටේ ප්‍රභු දේශපාලනය කයා කරා. ඒ ප්‍රභු දේශපාලනයට හැම වෙලාවටම ඒ ප්‍රභු ව්‍යාපාරික ප්‍රජාවගෙත් දායකත්වය ලැබුණා. ඒ අනුව ජාති ආගම් කුලවලට බෙදුණු ජාතියක් සිටින රටක ඔවුන්ට රිසිසේ ගන්නට කොල්ලකාරී ලෙස පවත්වාගෙන යාමට විශාල ශක්තියක් ලැබුණා. මෙන්න මේට විරුද්ධව 1965 වැනි කාලයක සිට තරුණ හදවත් තුළ කැකෑරෙන
මේ වේදනාව දනම් සෑහැත්ත එක වන විට දකුණේ තරුණයන්ගේ නැගිටීමක් දක්වා වර්ධනය වෙලා 1971 15,000ක තරුණ ජීවිත පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම විසින් ජීවිත 15,000ක් පමණ පිළිගනු ලැබුවා. වගේම 1982 ජාතිවාදී අරගල ලෙස උතුරේ තරුණයන් ඔවුන්ට වඩා යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් මේ කොල්ලකාරී දූෂිත පාලකයන්ට එරෙහිව උතුරේ නැගී සිටිනවා. එයත් විශාල ලෙසම ජන සංහාරයක් සිදු කරමින් වසර 30ක් තිස්සේ මේ දූෂිත පාලකයන්ගේ පැවැත්මට ශක්තියක් වෙමින් වගේම තරුණයට බාධාවක් වෙමින් වසර 30ක් තිස්සේ ඇදගෙන ගියා. ඒ කාලය තුල නැවතත් දෙවනි වටේ දකුණේ තරුණයන් මේ තමගේ සමාජ ආර්ථික පසුබිම තුල සිදුවෙන හානිය වළක්වාලන්නට වෙහෙසක් ගත්තා. එෙහිදී 60,000ක තරුණයන් එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඝාතනය ලක් කරා. මේ අනුව බලනකොට 1982 ඇති වූ ජාතිවාදී අලගලත් එවැගේම 30 අවුරුදු යුද්ධයත් එවැගේම දකුණේ තරුණ නැගිටීම් වලදී 1971 සහ 88 89 කාල පරිච්ඡේදයේදී ඝාතනය වුණු තරුණයන් එවැගේම මේ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව තුළ මේ දූෂිත අත්නොමතික සහ කොල්ලකාරී පාලකයන් වෙනුවෙන් විරුද්ධව නැගී සිටි මේ උතුරේ තරුණයන් සහ දකුණේ තරුණයන්ට එරෙහිව ලංකාවේ රජය විසින් රජයේ හමුදා මෙහෙවනු ලැබුවා. වැටුපකට වුවත් ඔවුන් එම රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරන්නට මේ දූෂිත අමනෝඥ සහ කොල්ලකාරී පාලකයන් සමත් වෙනවා. ඒ අනුව උතුරේ නැගී සිටි තරුණයන්, දකුණේ නැගී සිටි තරුණයන් සහ මේ දෙපිරිසදම පාලනය කරන්නට පාවිච්චි කර රටේ තරුණයන් මේ තාරුණ්‍ය විනාශ කරන්නටයි මේ පැවති සියලුම පාලකයන් කටයුතු කර තිබෙන්නේ. එමනම් අපිට මේ වෙන විට පසක් වෙනවා. මේ රටේ සමාජ ආර්ථිකය සහ දේශපාලන කර්බෝදය විසින් ජනතාව ඉතාමත් ඛේදජනක ඉරණමකට පත් කරමින් ඉතාමත් දුක්ඛිත මරණය වැළඳ ගැනීමට සිදුවෙන ජාතියක් බවට පත් කර තිබෙනවා. එසේ කරලා තිබෙද්දී 1948 පස්සේ මෙරට පාලනය කර එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණ හා සම්බන්ධ සියලු දේශපාලන පක්ෂයන් තමාගේ ජීවිත ඉතා සුඛිත මුදිත කරගත්තේ මේ රටේ මේ පාලන පන්ත්‍රය මෙහෙවූ පාලන තන්ත්‍රය නියෝජනය කළ මන්ත්‍රීවරු, ඇමතිවරු, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම සුඛිත මුදිත ජීවිත ඇත් කරගනිද්දී ලංකාවේ 97%කට ආසන්න ජනතාවක් පීඩාවට පත් කරමින් එකී ජන කොටස් වලට හිමි විය යුතු රටේ සම්පත් ඉතාමත්ම කොල්ලකාරී ලෙස ඉතාමත්ම නිද්දිත ලෙස පහර ගන්නට මේ රට පාලනය කරන නිලධාරීන්, බලධාරීන් වගේම ඒගොල්ලන්ට ඔවුන්ට සහය දැක්වූ ව්‍යාපාරික පන්ති විසින් සමත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ මොහොතේදී අපිට මුහුණ පාන්න තිබෙන අභියෝගය තමයි මේ රටේ මේ සමස්ත ජනතාවගෙන් කොල්ලකාගත් මහා ධනස්කන්ධය නැවත එක ජනතාවට ලබා දෙමින් උපනූපන් අනාගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට වඩා යහපත් ජීවිතයකට කොහොමද මඟ පාදන්නේ කියන එක අද කරේ නගරයේ සිට මේ වීඩියෝ ගෙනෙද්දී මා මේ භූමිය තුළ වර්ෂ ගාණක් තිස්සේ සිදු වූ ඒ ජනතාවගේ ඝාතනයන්, ඒ තරුණයන්ගේ නැගිටීම පාලනය කිරීම පිළිබඳව වෙන මතකයක් අවශ්‍ය වෙනවා. අපි මේ රටේ සොඳුරු බව විඳගමු. ඒ සොඳුරු බව විඳින්නට මේ රට ඒ සොඳුරු බව රැකෙන විදිහේ පාලනයක් ගේනීමට අවශ්‍යයි. එම නිසා මෙන්න මේ අරගල දෙකකට දායක වූ ලංකාවේ ඒ තාරුණ්‍ය පාගාරීමට භාවිතා කර හමුදා ඇතුළ සිටි තාරුණ්‍යත් මේ රට ගොඩ නැගිය යුතු රට වඩා යහපත් එකක් කිරීමට කළමනාකරණ ගත යුතු තාරුණ්‍ය දහස් ගණනක් මේ රටේ වලලා දමන්නට කටයුතු කළ මේ දූෂිත 74 වසරක ශාපලත් පාලනය නිමාකොට මේ රට වඩා යහපත් එකක් කරන්නට ජනතාවාදී පාලනයක් වටා පෙළගැසෙන යෝජනාවක් කරමින් අදින් මන් නිහඬ වෙනවා මේ ඓතිහාසික කරේ නගර දූපතේ සිට.